අපි ඔබට ආරාධනා කරනවා ඔබ මේ අවට සිටිනවා නම් ෂීටොක්ස් සමාජ ක්‍රියාකාරීන්ගේ එකමුතු විසින් සංවිධානය කරන ෆයිටින් කයිට්ස් නම් වූ මෙම සරුංගල් සංදර්ශනය සමග එකතු වෙන්න කියලා ඔබත් මමත් දන්නවා මේ භූමිය තුල ජීවමානවුණු අරගලය මර්ධනය කිරීම සඳහා දෙවන්ත රාජ්‍ය මර්ධනයක් වෙනකොට ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙන රාජ්‍ය මර්ධනය ඒ ක්‍රියාත්මක වෙන රාජ්‍ය මර්ධනය ට එරෙහිව සහ ඒ මර්ධනයේ ප්‍රතික්ෂේප කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අවදි වීම තමයි මේ ආකාරයෙන් තනින් තන සිදුවෙන අංගයන්ගෙන් ඔබට දැක ගන්න හැකියන්නේ අපි නැවතත් ආරාධනා කරනවා ඔබ මේ අවට සිටිනවා නම් එකතු වෙන්න එහෙමත් නැත්නම් මුහුණු පොතේ සජීවී විකාශය සමග මෙම ඊටමත් අලංකාරවත් වූ සරුංගල් සංදර්ශනය නැරඹීම සඳහා එකතු වෙන්න කියලා එක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා මේ ඉතාමත් අලංකාරවත් වූ ෆයිටින් කයිට් සම්මු සරුංගල් සංදර්ශනයේ සංවිධානය කරපු එහෙමත් නැත්නම් ෂීටොක්ස් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ එකමුතුවේ සමාජිකාවක් නිරූපා සේරසිංහ මහත්මිය අපිට කියන්න මොකද්ද මේ වෙන්නේ ඇයි මෙහෙම කරන්න හේතුව එහෙම කරන්න හේතු නම් ඕන තරම් තියෙනවා කියලා අපි හැමෝටම පේනවනේ මොකද අපි ජූලි 9 වෙනකන් අපි ෆයිට් කරේ ගෝඨ එළවලා මේ රටේ අපිට තිබිච්ච පෙර අපේ ආර්ථික නිදහස අපිට තිබිච්ච අපේ යෑමේ නිදහස අපිට තිබිච්ච ලොකු අර්බුද ටිකට විසඳුමක් විදියට හැබැයි ගෝඨ ගියත් එක්කම ඊට පස්සේ එනවා රනිල් ආවට පස්සේ අපිට පේන්නේ ඉතාමත් බරපතල තවත් ප්‍රශ්නයක් අපිට ඇවිත් තියෙන මර්ධනය ඒක ඉතාමත් භයානක මොහොනවරකින් ඇවිත් තියෙනවා මොකද අපි දකිනවා අපි උසාවිය යනවා පොලිස් යනවා අරගලේ හිටි තරුණ තරුණියන්ට කිසිම හේතුවක් නැතුව ෆාදර්ස්ලා ඉන්නවා හාමුදුරුවරු ඉන්නවා කිසිම මේ සාක්ෂි නැහැ ෆොටෝ එකක් දැක්ක පළියට ලිස්ට් හදාගෙන මාධ්‍යවල
ප්‍රචාරය කරලා මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගන්න උසාවිදානව සමහරුන්ට එපහම් වෙනවා සමහරුන්ට එපහම් වෙන්නේ නැහැ. රිමාන්ඩ් බන්දනාගාර ගතුන අපිට ආරංචි දෙන්නේ මේකට 5000 ගණක් පමණ අත්අඩංගුවට අරන් තියෙනවා නඩු පවරලා තිබෙති. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. මොකද මේ රටේ මිනිස්සු පාරට බැස්සේ තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා. කිසිම ඒක නිරායුධ අරගලයක්. කිසිම ආයුධ සන්නද්ධ අරගලයක් නෙවෙයි. එහෙම නිරායුධ අරගලයක මිනිස්සු ඉල්ලුවේ තමන්ගේ අයිතිවාසිකම්. තමන්ගේ තෙල් ටිකක්. තමන්ට කන්න සාමාන්‍ය තමන්ට දරා ගන්න පුළුවන් පිරිවැයක් දරන්න පුළුවන් ආර්ථිකයක්. ඉතින් එහෙම සටන් කරපු පිරිසකට දුන්නේ ඉතාමත් බරපතල විදිහට දැන් ඔවුන් දඩයම් කරනවා මර්ධනයට ඇවිල්ලා. ඉතින් ඒක නිසා අපි දකිනවා දැන් මේ දැනුත් පොලිසියෙන් ඇවිත් තියෙනවා. එනිපා අපිට අවස්ථාවක් දෙන්න. ඔව් මේ වෙනකොටත් බොහොම ස්තුතියි නිරුපා. ඔබට දැන් දැක ගන්න පුළුවන් මේ වෙනකොටත් ඒ අපි මේ කියන රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක වෙනවා. මේ අවස්ථාවට පොලිසිය ඇවිල්ලා මෙම් සිදුවන අංගේ නවත්තන්න කියලා සංවිධානය කරන ඒ සමාජිකයන්ට
ඔබට දැක ගන්න පුළුවන් වුණා රාජ්‍ය මර්ධනය මොන ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ ගැන තීරණ පුරවැසියන් විදිහට ඔබ ගත යුතුයි. අපි ඔබට ඒක බාර ගන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනි මේ වගේ තවත් රාජ්‍ය මර්ධනයට එරෙහිව තවත් එක් අංගයක් අද කුරුඳුවත්ත වටරවුම ආසන්නයෙන් ආරම්භ වෙනවා. ඒ අසල සිටිනවා නම් ඔබට ආරාධනා කරනවා එම අංගයත් සමග එකතු වෙන්න කියලා. ඒ සියල්ලම පවතින්නේ රාජ්‍ය මර්ධනයට එරෙහිව. මේ සියල්ල සම්පූර්ණ කරන්නේ වෙන කවුරුත් නෙමෙයි ශ්‍රී ලාංකික පුරවැසියෝ. මේ පුරවැසියන්ගේ අවදි වීම තමයි මේ. ඔබට ආරාධනා කරනවා අද හවස 6ට කුරුඳුවත්ත වඩරවුම අසලට එකතු වෙන්න. ඔබට එහෙදි දැක ගන්න පුළුවන් රාජ්‍ය මර්ධනයට පුරවැසියන්ගේ නැගිටීම මොන ආකාරයෙන්ද කියලා.